At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. ගාල්ල නෙළුව හිනිදුම කඩවත් සතර උඩවටුන තල්පේ ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අදාළියම 5:46ට පමණ මෙම භූචලනීය බලපා තිබුණා. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ පල්ලකැලේ හක්මන සහ මහකනතරාව යන භූකම්පන මධ්‍යස්ථානවල අදාළ චලන තත්ත්වය සටහන් වෙති බවයි. එහි අගේ රික්ට පරිමාණ ඒකක 3ට වඩා අඩු මට්ටමක් ලෙස සටහන් වෙති බවයි එම කාර්යංශය සඳහන් කළේ. අයියෙන් දෙදරුන් කෑව ජනෙල් දොරවල් ඔක්කොම දෙදරුන් කාලා සද්දයක් ඇතුණා අපේ දරුවෝ ඇඳේ හිටියේ. ඒ දරුවෝත් කිව්වා අම්මේ අම්මේ ඔන්න මොකක් සද්දයක් ඇහෙනවයි කියලා. අපි යාගේ වල නිතව යාගේ වල වලට ඒ සද්ද මේ වුණ දෙදරුන් කාලා තියෙනවා. රත්නියක සද්දයක් වගේ තමයි ඇහුනේ අපේ කන් දෙකත් අගුල් වැටිලා ගියා. 5:45 ඉතර මම නැකිලි ඇඳේ හිටියේ. ඇඳ සම්පූර්ණ පැද්දෙන වගේ මට දැනුණා නිකන් රැල්ලක් යනවා වගේ. තප්පර 15ක් විතර වගේ තමයි ඒක මට දැනුනේ. ඒ ගේ දෙදරලා වහලත් එක්කම දෙදරන්න ගත්තා. උයනකොටම හටිය පෙරළුණා මොකද කියලා දන්නේ නැහැ. ප්‍රවෘත්ති වලට කිනකොට තමයි දන්නේ. මෙහෙම භූමිකම්පාවක් කියලා. ඉන්දුනීසියාවේ නිකෝබාර් දූපත් ආසන්නයේ මෙරට වේලාවෙන් අදාළියම 5:34ට පමණ සිදු වූ සුළු භූකම්පනයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම භූචලනයෙන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නොමැති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටිනවා. දැනට ගාල ප්‍රදේශයේ මෙම සිද්ධියෙන් කිසිම සිදුවීමක් හෝ හානි සම්බන්ධව වාර්තා වෙලා නැහැ. ජනතාව අනවශ්‍ය කලබලකාරී තත්ත්වයක් ඇති කර නොගත යුතුයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. තවදුරටත් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන අපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධතාවයෙන් ගුණගලි පරීක්ෂණ ආයතනය භූවිද්‍යා පතල් ගැනීම් කාර්යාංශය කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව